නාගරික රස්නේ දැනට නැවතිලා තියෙන මේ පැත්තේ මෙහෙයි දන්නවා හොරණ කියලා කිව්වහම නාගරිකරණ දැන් සීග්‍රයෙන් මේ පැත්තටත් ඇවිල්ලා තියෙන අතිශය කාර්යබහුල ප්‍රදේශයක් බවට හොරණපත් වෙලා තියෙනවා. ඉතින් එහෙව් පැත්තක මෙහෙම නිස්කලංක තනක් තියනවා කියන්නේ ඒක හරි පුදුමයක්. හොරණ නිසා ඔබ දන්නවා අද ඇවිල්ලා ඉන්නේ හොරණ මහමෙවුනා භාවනා අසපුවට කියලා. ඇත්තටම මේ පැත්තේ ඇයිට අසපුව ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් අවශ්‍ය නැහැ. ඒ තරමට පුදුම පිරිසක් යනේන සම්බන්ධ වෙලා කටයුතු කරන තැනක් තමයි හොරණ මහමෙවුනා භාවනා අසපුව. තියෙන තැන හොයාගන්න අපහසුත් නැහැ. ඇත්තටම හොරණ ටවුන් එකට ආවා. උසාවිය පාර හොයාගත්තා නම් උසාවිය පාරේ බොහොම පොඩ්ඩ දුරක් එද්දි පාරෙන් දෙපැත්තෙම අසපුව තියෙනවා. මම මේ ඉන්නේ ඇත්තටම අසපුවේ විහාරය. එතකොට බෝධි මණ්ඩපේ සෑයේ තියෙන පැතිපාරෙන් එහා පැත්තේ දානශාලාව සහ තවත් කොටස් කීපයක් විහිදලා තියෙනවා. ඉතින් අද අපි ඇවිතලා බලලා කතා කරලා වන්දනා කරගන්න සූදානම් වෙන්නේ ඒ හොරණ මහමෙවුනාව භාවනා අසපුව. ඉතින් ඔබත් ඒ වන්දනාවට එකතු වෙන්න. අද සක්මන හොරණ මහමෙවුනාව භාවනා අසපුවේ. අපේ පින්වත් මතුරට නිමල දජසන් වහන්සේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ තමයි හොරණ මහමෙවුනා භාවනා අසපුවේ සංඝෝපස්ථායක ස්වාමීන් වහන්සේ විදිහට වැඩවාසය කරන්නේ. දැන් මේ ඔබට සමහරවිට මුලින් පේන්න ඇති ටිකක් අලුත් ගතියක් පේනවා මේ හැමතැනම හරි නැවු අලුත් ඉදිකිරීම වගේ පේන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම එකක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. ටිකක් පරණ අසපුවක් නේද? ඔව් අසපුව කියන්නේ. ඔව් ඇත්තටම රවින්දු මේ අසපුව ආරම්භ කරන්නේ 2007 මැයි 27 වෙනි දින. ඊට පස්සේ තමයි මේ අසපුවට අලුතෙන් විහාරාරංගය එකතු වෙලා මේ මට්ටමට මෙහෙම දියුණු වෙලා තියෙන්නේ. පුංචි නවීකරණ කටයුතු මෑතකදී සිද්ධ වුණා. ඒ නිසා තමයි මේ අලුත් බාක් පේන්නේ අපිට. අනික් කාරණේ ස්වාමීන් දැන් කොළඹ දිස්ත්‍රික්කයේනේ මේ හොරණ කියලා කියන්නේ. කළුතර දිස්ත්‍රික්කයට ආයිති වෙන්නේ. ඒ වගේම කොළඹ යාපත දිස්ත්‍රික්කයේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ සා මේ තථාසන්න ප්‍රදේශය ගත්තාම අසපු කීපයක් තියෙනවා. ස්වාමීන් මේ භූමියේ පිහිටීම කොහොමද සවනස් දැන් හොරණ ඉඳන් බොහොම මේ නගරයට බොහොම දුරින් තියෙන්නේ මේකේ ඉතිහාසය ගැන හැම ඔබහසට කියලා ඇත්තටම රවින්දු මේක අයිති රයිගම රාජධානියට. අපි දන්නවා මහපරක්‍රමබාහු රජතුමාගේ කාලේ ඉඳන්ම ප්‍රාදේශීය රාජ්‍යයක් විදිහට තිබිලා තියෙන රයිගම. ඔය අලංගක්කෝ නාර එහෙම නැත්නම් අලකේශ්වර කියන රාජ්‍ය පරම්පරා ප්‍රාදේශීය රජවරු මෙහි පාලනය කරලා තියෙනවා. ඊට පස්සේ කෝට්ටේ රාජධානිය වෙනකොට තවත් ප්‍රාදේශීය රාජධානියක් විදිහට ඔය රයිගම් බණ්ඩාර වගේ ප්‍රාදේශීය පාලකයන් මේ ප්‍රදේශය පාලනය කරලා තියෙනවා. ඉතින් එහෙම තමයි ඉතිහාසෙත් එක්ක සම්බන්ධයෙන් ඒ වගේම වීදාගම මෛත්‍රී ස්වාමීන් වහන්සේ මේ ප්‍රදේශයේ වැඩවාසය කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ ප්‍රදේශයේ ඉතිහාසයත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි 2007 පස්සේ මහමෙවුනා භවනා අසපුවක්
අපගේ ගුරුදේවයන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයේ ඵලයක් විදිහට මේ ප්‍රදේශයේ ආරම්භ වෙන්නේ. එහෙමයි. දැන් මේ වැඩ ඉන්න බෝධින් වහන්සේ හරිම රමණීයයි. බොහොම හිත පැහැදෙනවා. අපිනසංශ ටිකක් පරණී බෝධින් වහන්සේ නමක් වගේ පේනවා. රවින්දු අසපුව ආරම්භ වෙලා අවුරුදු 15ක් වුණාට බෝධින් වහන්සේගේ ඉතිහාසය අවුරුදු 100 ගණනක් ඈතටදී වෙනවා. විශේෂයෙන්ම රවින්දු අපි හිතනවා මේ තැන සාමාන්‍ය බිමක් මේක. හැබැයි මේක පුණ්‍ය භූමියක් බවට පරිවර්තනය වුණේ බෝධින් වහන්සේ නිසා. එතකොට මේ ගමේ ඉපැරණි අය අපට තාමත් කියනවා ඒ කාලේ මේ බෝධින් වහන්සේ ළඟ හේවිසි හඬ, පිරිත් හඬ නිතර ඇහෙනවා කියලා. ඒ වගේම දේවතා එළි අහසට අහසෙන් රාත්‍රී කාලේ හරියට මේ ප්‍රදේශේ සැරිසරනවා කියලා. ඒ කියන්නේ අසුබ පටන් ගන්න කලින්. එතකොට අවුරුදු 100 ගානක් තිස්සේ මේ ප්‍රදේශේ ඉන්න මිනිස්සු මෙතන පහන් පත්තු කරලා, සල් පිළ තියලා, ඊළඟ කාලෙන් කාලයට සංඝරත්නය ඇවිල්ලා මෙහි වස්වසලා තියෙනවා. ඒ කියන්නේ විහාරයක් කියලා එකක් නැහැ. නමුත් මේ බෝධින් වහන්සේ ඇසුරු කරගෙන මේ ඒ විදිහට වස්වසලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ ප්‍රදේශයට හරි ආශිර්වාදයක් දෙමින් මේ බෝධින් වහන්සේ බොහෝ කාලයක් වැඩ ඉඳලා තියෙනවා. හැබැයි ඉතින් හරි වාසනාවට මේ පුණ්‍ය භූමිය පූජා කරපු ඩී.කේ. සුභසිංහ මහතයාගේ හිතට පහ අදහසක් ආවා. මේ පුණ්‍ය භූමිය අපගේ ගුරුදේවයන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයට වෙනුවෙන් මේ පූජා කරන්න ඕන කියලා. ඒත් එක්ක මේ නව යුගයේ ආරම්භ වෙලා මේ හොරණ, ඊළඟට පානදුර, මොරටුව මේ ප්‍රදේශයේ තියෙන විශාල පිරිසකට බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ධර්මීය ප්‍රචාරය කරන මධ්‍යස්ථානයක් විදිහට, කේන්ද්‍රස්ථානයක් විදිහට හොරණ මහමෙවුනාව අවනාසපු වර්තමානයේ කටයුතු කරනවා. එහෙමයි සල්ලි. ඉතින් සරජනන් වහන්සේ ළඟට අපි යන අවසර සංඝාස අපි සරජනන් වහන්සේ ළඟට ගිහිල්ලා තවතරතුරු කතා කරමු ස්වාමීන් වහන්සේට. සෑරාජානන් වහන්සේ මම හිතන්නේ මේ තමයි අසපු ඉහළම තැන මේ ස්වාමීන් වහන්සේ. මෙතන පේනවා පාරෙන් එහා පැත්තේ තියෙන දානශාලා, ඒ කොටසත් පේනවා. බෝධි මණ්ඩපේ පහළ කුටි හැමක් ටිකක් පේනවා. බොහොම මනරම් විදිහට ඉදි කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කියන්න අපිට සෑරාජානන් වහන්සේ ගැන ස්වාමීන් වහන්සේ. ඔව් රවින්දු, මේ අපේ අසපේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා, අරහන්තක ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තමයි මේ මහා සෑරාජානන් වහන්සේ අසපුව ආරම්භයේදීම මූලික වුණ ඒ පින්වත් මහත්මා විසින් මූලිකත්වයේ දරා මේ මහා සෑරජුන් ඉදි කරලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ පින්වතුන් මහත් ආශිර්වාදයක් සලසමින් සියලු දෙනාට ඒ 13 වංශලා වන්දනා කර ගැනීම පින මේ මහා සෑරජානන් වහන්සේ පිහිටා තිබීමෙන් අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙමයි සරත්. මේක විශේෂයි ගර්භයට යන්න පුළුවන් නේද? ධාතු ගර්භය ඇතුලේ වන්දනා කරගන්න පුළුවන්. එහෙමයි. අපිට ඇතුළට ධාතු ගර්භයේ 13 වංශලා වන්දනා කරන්න පුළුවන්. දැන් මේ භූමිය දැන් මෙතන ඉඳන් බැලුවම සමහර හිතන්නේ මේ සෑහෙන විශාල භූමියක්. දැන් මේ හොරණ කියන්නේ ලේසි පවස්තනක් නේද? අද කාලේ හැටියට ගත්තොත් එහෙම සෑහෙන වටිනාකමක් තියෙන භූමියක් කියලා මට හිතෙනවා. මේ මොකද නගරයට ගොඩක් ආසන්න පිහිටලා තියෙන හින්දා ඒ කතාව පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න සමහස කොහොමද මේ භූමිය පූජා කරේ, කවුද පූජා කරේ, මොන අරමුණකින්ද පූජා කරේ කියන එක සමහරවිට. ඔව් රවින්දු, ඒක හරි අසිරිමත් සිදුවීමක්. එහෙමයි. අපගේ ගුරුදේවයන් වහන්සේ ධර්ම ප්‍රචාරය ආරම්භ කරාට පස්සේ අපි දන්නවා ඉතාම සරල සිංහලෙන් බුද්ධ වචනය පිළිබඳව සාමාන්‍ය ජනතාවට පැහැදිලි කරන්න පටන් ගත්තා. ඒකත් එක්ක බොහෝ ජනතාව ඒ ධර්මයේ අහන්න සංවේදී වුණා. ඒ අතර කෙනෙක් තමයි මේ ප්‍රදේශයේ හිටපු බොහොම ශ්‍රද්ධාවන්ත දානපති මහත්මයෙක් වන ඩී.කේ. සුභසිංහ මහතා. ඒ මහත්මාට ජීවිතේ හරි සුන්දර අවස්ථාවක් උදා වුණා. ඔය 2000 ගණන්වල මේ ඒ මහත්මයා එකපාරම ධර්මයේ ශ්‍රවණය කරමින් ඉදදී මේ මහත්යාට ඇහෙනවා සිංහලෙන් දම්සක් පැවතුම් සූත්‍රය සජ්ජහනා කරනවා. ඒ සිංහල අර්ථ ඇහෙනකොට මේ මහත්යාට හරි සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ මේ මහත්යා හොයන කවුද මේ ස්වාමීන් වහන්සේ? ඊට පස්සේ දැනගෙන අපේ ගුරුදේවයන් වහන්සේ මේ විදිහට හරි ලස්සනට ධර්මයේ දේශනා කරනවා කියලා බොහොම පැහැදිලා එතුමා සතු මේ පුජ්‍යලික ඉඩම සම්පූර්ණ ගෞතම බුදු සාසනයට පූජා කළා.
ඒ විතරක් නෙවෙයි රවිඳු මේ මේ අසපූ භූමිය සම්පූර්ණ විහාරාරංග වලින් සමන්විතයි. ඒ කියන්නේ කුටිසෙනසුන් දානශාලා චෛත්‍යරාජන් වහන්සේ බෝධින් වහන්සේ බෝධි මණ්ඩපයක් ධර්මශාලා විශ්‍රාමශාලා මේ හැමදේම ඇතිව ඒ මහත්මා බොහෝම ශ්‍රද්ධාවෙන් අදරත් ඒ මහත්මා දැන් ජීවිතේ සැඳෑ සමය ගත කරමින් සිටින්නේ සතුටු කඳුළු වගුරුවමින් තමයි ඒ මහත්තයා පින සිහි කරන්නේ. මොකද එතකොට මේ මට මතකයි අපගේ ගුරුදේවයන් වහන්සේ මේ අසපු භූමිය පූජා කරන වෙලාවේ කිව්වේ සැවැත්නුවර ජේතවනාරාමයේ අපේ අනාථපිණ්ඩික සිටුතුමා පූජා කරපු සිදුවීම සිහි වෙනවා කියලා. එච්චරකට මේ මහත්මයා ශ්‍රද්ධාවෙන් සියලුම විහාරාරංග වලින් සමන්විතව මේ පුණ්‍ය භූමිය හදලා ගෞතම බුදු සාසනයට පූජා කළා. ඒ සිද්ධ වුණේ 2007 මැයි මාසේ 27 වන දින තමයි. එදා සිට අවුරුදු 15ක් ගත වෙලා තියෙනවා අද දක්වාම මේ අසපු භූමිය. අද විදි සියලුම විහාරාංග සම්පූර්ණ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරාවක අපිට බලන්න පුළුවන් ඉස්සරහට. එතන මුලින්ම ස්වාමීන් වහන්සේ කියන්නේ අසපු ආරම්භයේදී මොනවද හැදුනේ ස්වාමීන් වහන්සේ සෑයීම හැදුවද? අසපු ආරම්භයේදීම මේ ධර්මශාලාව ඊළඟට මේ සංඝහවාසයේ ඊළඟට මේ චෛත්‍ය රාජන් වහන්සේ දානශාලා විශ්‍රාමශාලා කියන මූලික ඉදිකිරීම් තිබ්බා. පසු කාලිනු සදහවත් පින්වතුන් එකතු වෙලා කුටි සෙනසුන්නාදී ඉතිරි අංගත් එකතු කරලා සංගයා ඉතාම සුවපහසින් වාසය කරන්නටත් ඒ වගේම ඔබ දන්න මේ නාගරික පරිසරයක් ඉතින් බොහෝ දෙනාට අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ධර්මය පුරුදු කරගන්න හොඳ අවස්ථාවක් ස්ථානයක් බවට පත් වුණා මේ හොරණ මහමිනා භවනා අසපුව. එහෙමයි සංඝස. මුලින් කියපු කාරණේ අපිට ගර්වයේ ඇතුළට යන්න පුළුවන් ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පුළුවන් සංඝස අපිට අවසරයිද? පුළුවන්. කාලේ අපේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉඳලා තියෙන්නේ මේ ධර්මශාලාවට උඩින් තියෙන කුටිවල. එහෙමයි. එතකොට ඊට පස්සේ බොහෝ මෑතකදී තමයි මේ දකින කුටි සංකීර්ණය. කුටි සංකීර්ණ කියනත් බෑ. තනිතනි කුටි තියෙන්නේ. කුටි පද්ධති නිර්මාණය වෙලා තියෙන කොච්චර කලද ස්වාමීන් වහන්සේ? දැන් අවුරුදු 3කට විතර උඩ තමයි මේ කුටි ටික අලුතෙන් හැදිලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මෙතන මේ භූමිය ඔක්කොම කොච්චර වගේ තියෙනවද සංස ප්‍රමාණය? මෙතන අක්කර 4ක් වගේ 4කට පොඩක් වැඩි තියෙනවා. එහෙමයි සංස. දැන් ඔබටත් තේරෙන්නේ නැති මේ බලපු දේවල් එක්ක මේ භූමිය බොහොම අර පරිස්සමෙන් කළමනාකරණය කරගෙන තියෙනවා අපි ස්වාමීන් වහන්සේලා. ඒ කියන්නේ දැන් ගොඩනැගිලි ඉදිකිරීම ගත්තත් අඩුත් නැහැ වැඩිත් නැහැ. ඒ කියන්නේ නිදහසට අවශ්‍ය විදිහට ඒ ඉඩ තියාගෙන තමයි මේ සැලසුම් ඔක්කොම හදලා තින්නේ. අපි දැන් මේ ඉන්නේ කුටි තියෙන පැත්තේ. කුටි පැත්ත ගත්තත් ඒ විදිහයි. කවුද සංවිනස්ද මේ විදිහේ කරමු කියලා මේ සැලසුම මේ භූමියේ විදිහ සැලසුම් කරේ සාමි? ඇත්තටම අපේ හැම අසපුවක්ම වගේ අපි අපේ ගුරුදේවන් වහන්සේත් එක්ක කතා බහ කරලා තමයි හැමදේම ගුරුදේවන් වහන්සේගේ ආශිර්වාදයෙන් තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් මම මෙහිට ආපු 15 වන සංඝපස්තයක සංඝාසය. ඒතකට කාලෙන් කාලට වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක කතා කර කර තමයි මේ විදිහේ මනා සංවිධානයක් ඇතිව මේ කටයුතු සිදු කරගෙන යන්නේ. එහෙමයි සාරණස්. දැන් මේ කුටි පැත්ත ගත්තත් මේ පැත්තේ තියෙන විශේෂත්වය තමයි දැන් මේ පොකුණක් එහෙම තියෙනවා. හරි ලස්සන මේ පස්සේ කරපු ඉදිකිරීමනේ සාරණස්. දැන් මීට අවුරුදු 3කට විතර උඩ ඉදිකිරීම. එහෙමයි සාරණස්. භූමි අලංකරණය ඉතාමත් ප්‍රමණීය විදිහට කරලා තියෙනවා. දැන් මේ කුටි බොහොමයක් කුටි මේ පොකුණ වලට මොහොල්ලා ඉදි කරලා තියෙනවා. හරිම ලස්සනයි. හිතන ඉගෙන විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා. ඕනම අසපුවක විහාරස්ථානයක වෙන්න පුළුවන්.
අපි මුල් තැන දෙන්න ඕන ස්වාමීන් වහන්සේටනේ. දැන් ස්වාමීන් වහන්සේලා වැඩවාසය කරන ප්‍රදේශයේ මට ඉතන හිටිය ස්වාමීන් වහන්සේ විවේකී වෙන්න ඕන, සද්ද බද්දට අඩු වෙන්න ඕන, පිළිවෙත් පුරන්න පහසු වෙන්න ඕන. ඒ පරිසරයේද ස්වාමීන් වහන්සේලා මේ බොහොම අමාරුවෙන් නිර්මාණය කරන්න හදලා තියෙන ස්වාමීන් වහන්සේ මෙතන. ඔහොරවින්දු ඔය කාරණේ බුද්ධ දේශනාවේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සුදුසු සේනාසනීයක ලක්ෂණ අපිට දේශනා කරලා තියෙනවා. විශේෂයෙන්ම ගමට බොහෝ දුරක් නැති ළඟත් නැති තැනක් වෙන්න ඕනේ. ඊළඟට ගමනාගමන පහසු ඇති තැනක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දහවල් කාලයේ මිනිසුන් බොහෝ නොගැවසෙන රාත්‍රී කාලයේ අල්ප ශබ්ද ഘോഷා ඇති තැනක් වෙන්න ඕනේ කියනවා. ඒ වගේම අවැසි මදුරුවන්ගෙන් ඊළඟ සාරුපයන්ගෙන් ඒ වගේ පීඩා නැති ස්වභාවික කරදර අඩු තැනක් වෙන්න ඕනේ කියනවා. සිව්පස පහසුව තියෙන බහුශ්‍රත භික්ෂුවක් ඉන්න තැනක් වෙන්න ඕනේ කියන මේ සුදුසු සේනාසනයක් වෙන්න තියෙන ලක්ෂණ. එහෙම බලනකොට රවින්දු මේ තැන නාගරික පරිසරයක පිහිටලා තිබ්බත් විශේෂයෙන්ම බොහොම නිෂ්කලංක පරිසරයක විශේෂයෙන්ම කුටි සෙනසුන් තියෙන ප්‍රදේශ ස්වාමීන් වහන්සේලාට විවේකීව වාසය කරන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. එහෙම ස්වාමීන් වහන්සේ. මේක මහන්සි වෙලා ඉතාමත්ම හොඳින් සැලසුම් කළ ස්වාමීන් වහන්සේලා මේ තත්ත්වයටපත් කරගෙන තියෙනවා. ඒ නිසා අපි හිතනවා සේනස ලක්ෂණ තියෙන හොඳ පුණ්‍ය භූමියක් විදිහට අපිට හොරණ මහමිනා බානසුප හඳුන්වන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේට. මේනි ධම්මිකා මහත්මිය, ධම්මිකා මහත්මිය පානදුරේ ඇයි කොතනද මහමිනාව ගැන හිත පැහැදුනේ ඔබතුමියට? 2004 අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට අපිට සවන් දෙන්න ලැබුණා. එතනින් අපිට තේරුණා මේ ධර්මයේ තියෙන වටිනකම. ඒ උසේ අපි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පොත්පත් කියවලා තව තවත් පැහැදිලා මේ අසපුව වලට සම්බන්ධ වුණා. දැන් මේ හැමෝම දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලිය ධම්මිකා මහත්මිය තියෙන්නේ. අනවශ්‍ය විදිහට හම්බ කරන සල්ලි නෙවෙයිනේ මේ 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 නිර්මාණ ඇතුලේ තියෙන මේ අසපු ඇතුලේ තියෙන්නේ. ඇයි හම්බ කරන සල්ලි මේ වගේ තැන්වලට දෙන්න හිතෙන්නේ? මොකක්ද ඒකට හේතුව? අපේ තුඹුරුවන් කෙරෙහි තියෙන පැහැදීම. වෙන මෙවැනි පැහැදීමත් අපේ ජීවිත කාලයේ කවදාවත් ලැබුණේ නැහැ. එපමණක් නොවේ අපේ ජීවිතයට ධර්මය සම්බන්ධ කරනකොට අපිටම තේරෙනවා හරීම සැනසෙල්ලක් ලැබෙන්නේ. කුටි කීයක් වගේ තියෙනවද සංඝ? මේ හොදකලා කුටි මේ විදිහට කුටි 9ක් තියෙනවා. එහෙම. ඊට අමතරව සංඝවාසී තව බොහෝ කුටි ප්‍රමාණයක් තියෙනවා. විවේකී ඉන්න පුළුවන් කුටි එහෙම බැලුවොත් 20ක් විතර තියෙනවා. දැනට ස්වාමීන් වහන්සේලා කීයක්? සංඝසල 19ක් වැඩ ඉන්නවා. 19ක් වැඩ ඉන්නවා.
දැන් මේ දැන් සමහර විහාරස්ථානවල ආරාමවල අපි දැකලා තියෙනවා නායක ස්වාමීන් වහන්සේලා මාරු වෙනවා. තව විහාරස්ථානයේ වෙන ස්වාමීන් වහන්සේ නමකට පවරනවා. උන් මේ වගේ වෙලාවට ගමේ දායක පිටිස ගිහි පිටිස සමහර වෙලාවට මතකතුම් නැති කර ගන්නවා. මේ ස්වාමීන් වහන්සේ හරියන්නේ නැහැ අපිට අර කලින් ස්වාමීන් වහන්සේ ඕන. මේ වගේ ගැටලු තියෙනවා. මේ හෝ වෙන කිසිම අසපුක සංඝෝපස්ථායක ස්වාමීන් වහන්සේලා මාරු වෙද්දී අපි දැකලා නැහැ මේ දායක පිටිසෝ ගිහි පිටිස විරුද්ධ වෙනවා. මේ වගේ ගැටුම් නැති කර ගන්නවා. ඒ පරිසරයේ කොහොමද ස්වාමීන් හදන්නේ? ඔව් ඇත්තටම අපි ඔක්කොම බුදුරජාන්සේගේ ශ්‍රාවකයෝ. අපේ හඬ වෙන්නේ බුදුරජාන්සේගේ ශ්‍රාවකෙක්ගේ හඬ. බුදුරජාන්සේ වදාළ දේ. එතකොට අපි ස්වාමීන් වහන්සේලා හැමෝම බුදුරජාණන් වහන්සේ වදාළ දේ කියනවා. බුදුරජාන්සේ වදාළ අනුශාසනාව සිදු කරනවා. එතකොට අපි මාරු වීම ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු මම මෙතන මගේ පුජ්‍යලික අදහසක් නම් කියන්නේ. මගේ පුජ්‍යලික අදහස් දෙයක් නම් කරන්නේ මට පිරිසක් පහදිනවා. මම මාරු වෙච්ච ගමන් අනිත් ස්වාමීන් වහන්සේට ඒකට පහදින්නේ නැහැ. ඒ යාලා හුරු වෙන්නේ මට. නමුත් අර බුද්ධ දේශනාවට අනුව හැමදේම කරනකොට අපි මේ පුජ්‍යලයා මාරු වීම දැන් අපේ ගුරු දෙහන්නාසේ නිතර කියන්නේ පුජ්‍යලයා නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ ප්‍රතිපදාව වැඩපිළිවෙල. එතකොට මේ ප්‍රතිපදාව වැඩපිළිවෙල හරියට තේදී පුජ්‍යලයා එහෙම වුණා කියලා ඒ වැඩපිළිවෙලට බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඒකයි ඇත්තටම මේ විදිහට ගිහි පින්වතුන්ට ඒක බාධාවක් නොවෙන්නේ. මේ තියෙන්නේ අලුතින් එකතුන තැනක් නේද සමිනාස? ඔව් අපේ අසපුවට අලුතින් එකතු වෙච්ච විහාරාරාංගය. එහෙමයි සමිනාස. සාමාන්‍ය පන්සල් වල දැකලා නැහැ නුගබෝධීන් වහන්සේ. නමුත් දැන් අසපුවල ගොඩක් මේ නුගබෝධීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ සමිනාස නුගබෝධීන් වහන්සේ නමක් මේ අසපුවේ. ඇත්තටම රවින්දු නුගබෝධීන් වහන්සේ කියන්නේ ඒ කාශ්‍යපරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් උනේ නුගබෝධීන් වහන්සේ සෙවණියටදී. ඒ වගේම ආලෝක දිවි රාජයාගේ දිවි විමානයේ පිහිටලා තිනෙත් නුගබෝධින් වහන්සේ නමක. ඉතින් ඒක නිසා මේ විශේෂයෙන්ම ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳන්ම දෙවිවරුත් මිනිසුත් වන්දනා කළා මේ නීග්‍රෝධ බෝධින් වහන්සේම නැත්නම් නුගබෝධින් වහන්සේට. ඉතින් ඒ නිසා අද කාලේ වුණත් විශේෂයෙන් ආලෝක පිරිත වගේ පිරිත් සජ්ජහායනා කරන නම් මේ නුගබෝධින් වහන්සේ සෙවෙනි ඒකේ ලොකු ආශිර්වාදයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපගේ ගුරු දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඇතිව අපි පසුගිය අවුරුද්දේ මේ නුගබෝධි මණ්ඩපේ මේ ස්ථානයේ තනවලා ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණ ඒ නීග්‍රෝධ උත්සවයට උපහාර දක්වන්නේ වන්දනාමාන කරන්නේ පුද පූජාවන් සිදු කරන්නේ. මේ පුන්සිරි මහත්මයා මෙතුමලා ගොඩක් උදව් කරනවා කියලා අපි ස්වාමීන් වහන්සේ කිව්වා විශේෂයෙන් ශ්‍රමයෙන් මේ අසපුවේ කටයුතු වල. එහෙමනේ. ඔව්. ඉතින් දැන් මොකක්ද අසපුව ගැන කියන්න තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝ පුරා ප්‍රචරිත කරන්නට අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඒ දරන ලද ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ හොරණ ප්‍රදේශයට මේ අසපු භූමිය දායාද වෙන්නේ. ඔව්. ඉතින් මේ අසපු භූමිය මේ ප්‍රදේශයට පමණක් නෙමෙයි මේට පිට ප්‍රදේශවලට බවා මහා අස්සසිල්ලක් පිහිටක් පිළිසරණක් වී හමාරයි මේ වෙනකොට. පොය දින වැඩසටහන් වලට බොහෝ පිරිස් පිට පළාත්වලින් මේ ප්‍රදේශයේ පමණක් මේ පිට පළාත්වලින් මේ අසපු භූමියට පැමිණෙනවා. මේ සෑම දෙයින්ම මේ ප්‍රදේශයේ පිරිසට මහා පිළිසරණක් වී හමාරයි මේ පුණ්‍ය භූමිය. මෙතන උඩ මේ අසපුවට ඇතුල් වෙන තැනම බෝඩ් එකේ ස්වාමීන් වහන්සේ සෑහෙන වැඩසටහන් ප්‍රමාණයක් ගැන සඳහන් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක අනුව සෑහෙන සාසනික සේවාවක් මේ පැත්තට වෙන අසපුවක් වෙනවලු ස්වාමීන් වහන්සේ. වැඩසටහන් කොහොමද ස්වාමීන් ඉතිද්ද වෙන්නේ අසපුවේ සදහම් වැඩසටහන්? ඇත්තටම රවින්දු අසපුව තුළ අපේ පොහොය දවසේ සීල භාවනා වැඩසටහන් කරනවා. ඊළඟට සතිපතා ළමා වැඩසටහන් කරනවා. ඒ වගේම තරුණ වැඩසටහන් කරනවා අසපුව තුළ. ඊට අමතරව මේ අසල තියෙන නගර තියෙන පානදුර, පිළියන්දල, වාදුව, ඉංගිරිය, බණ්ඩාරගම,
ඒ වගේ මොරටුව මේ එතකොට මේ ප්‍රදේශ නගර අල්ලා අපි ඊට අමතරව මාසික වැඩසටහන් ඒ වගේ වැඩසටහන් කරනවා. එතකොට ඒ නිසා මේ ප්‍රදේශයේ ඉන්න බොහෝ දෙනෙක් අපි හිතමු මේ පින්තුන් සමහර ගෙවල් වල සමහර තරුණ පිරිස් නගරවල සංවිධානය කරන ඒ වගේ මේ වැඩසටහන් රාශියක් මේ අසපුව මුල් කරගෙන සිදු කරනවා. දැන් මේ ධර්මශාලාව එහෙම නවීකරණය කළා, බුද්ධ මන්දිරයත් එක්ක අලුතෙන් හදලා තියෙනවා. උඩ විශ්‍රාම ශාලාවක් එහෙමත් තියෙනවා නේද? ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දාන දෙන අයට පහසුද ඒක හදලා තියෙනවා. එහෙමත් තියෙනවා. දැන් සමහර අය දුර බැහැර ඉඳලා දාන සකස් කරන්න ඉන්න අය මෙහි නැවතිලා දාන සකස් කරනවා. ඒ වගේම දැන් මේ සංඝාවාසයේ ඉහළ ගොඩනැගිල්ලේ තියෙන කාමර. ඉතින් ඒ වගේ දැන් සමහර ගිහි පින්වතුන් තරුණ දරුවන් විවේකයක් ආවට පස්සේ මෙහි ඇවිල්ලා නැවතිලා බණ භාවනා කරගෙන ස්වාමීන් වහන්සේලාත් එක්ක මේ බණ භාවනා කටයුතු ඒ සාසනික කටයුතු කරමින් නැවතිලා ඉන්න පහසුකමුත් තියෙනවා. ස්වාමීන් වහන්සේට දැනෙන විදිහට අසපුවේ මොනවද මේ ගම අපි මේ ගම ගත්තොත් එහෙම අසපුවේ මොනවද ගමට ලැබිලා තියෙන සාධන? ඇත්තටම අපි එක පැත්තකින් ප්‍රධාන වශයෙන් ධර්ම ප්‍රචාරයේ මූලික කරගත්තත් ඊට අමතරව නොයෙක් සමාජ සත්කාර සුබ සාධන කටයුතු කරනවා. එතකොට අපි මේ කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ පාසල් වලට දහම් පොත් පරිත්‍යාකරණ ඒවා ඊළඟ සමහරට නැති බැරි අයට නිවාස සදලා දෙන ඒවා ඊළඟට ওই ගැබිනි මව්වරුන්ට යම් යම් උපකාර කරන ඒවා අසරණ අයට උපකාර කරන ඒවා ඒ වගේ ඊළඟට දැන් හදිසි ওই ගම් වතුර ආදී ස්වභාවික විපත් එනකොට මේ අසපුව මුල් කරගෙන ඒ අයට සහනදායි දේවල් කරන්න ගොඩාක් මේ අසපුවේ විශේෂ යෝන් ස්වභාවයක් තියෙනවා. ඊළඟට ලේ දන් දීමේ පින්කම් සංවිධානය කරනවා. ඒ වගේ අර ගොඩාක් සුබ සාධන කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රදේශයට මේ ගමට ලොකු අභිමානයක් අරන් ඇවිල්ලා තියෙනවා මේ මහමෙවනා අසපුවක් මේ ස්ථානයේ පිහිටීම. අපි ස්වාමීන් වහන්සේගේ පැවිදි ජීවිතයේ තියෙන්නේ එක අරමුණයිනේ. ඉතින් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න ස්වාමීන් වහන්සේලා මේ පහසු පරිසරය දායක දායිකාවන්ගේ උපකාරයෙන් හදා ගන්නවා. ඒ වගේම අපිට පහසුවෙන් ධර්මයේ හැසිරෙන්න උන්වහන්සේලාගෙන් ධර්මය අහන්න පුළුවන් පරිසරයත් ඉතින් හොරණ මහමෙවනා අසපුවේ ඕනෑමමනේ නිර්මාණය වෙලා තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. කොළඹවට ඉන්න ඕන කෙනෙක්ට ඇවිල්ලා හිත පහදවාගෙන වන්දනා කරලා යන්න පුළුවන් තැනක් කරන මහමෙවනා බාහන අසපුව. ඇවිල්ලා බලන්න තවත් මීට වඩා දේවල් ඇහෙන් දකින මේ නිෂ්කලංක පරිසරයේදී ඔබට විඳින්න පුළුවන් වේවි. සමිනි ගොඩක් පිං ඔබ වහන්සේට, ඔබ වහන්සේගේ ආගමික ශාසනික කටයුතු ඉතාමත්ම සාර්ථකව ඔබ වහන්සේලාගේ කටයුතු කරගෙන හැකියාව ලැබෙන එක අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනා ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේ. ඉතින් අවසරයි ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.